මීනා මරීගේ දිනසටහන් පොත ජූලි විසිහතර වැනිදා. විට්පි නගරයේ දීය මා හමගීමට දුම්්‍රිය පොලට පැමිණසිටි ලුසී ක්‍රෙසන්ටයේ පිහිටි ඇයගේ නිවසට මා හැඳවාගෙන කියාය මෙ දැකුම් කළු ස්ථානයකි පහත් මිටියාවතක්මැතිින් ගලාවුත් විත්්පි වරායට වැටන එක්ස් ගංගාව ඉතා පුළුල්්‍යිය ගංගා නිම්නයේ පිහිටීම තරම් පහත්ත කිවහොත් දෙප සඇති කඳුවැටි අත්දරටම අවුත් පහත පලන තෙක්ම පහත මිටියාවත නොපෙනී කඳු එකට ගෑවී ඇතිලිසක්‍ය දක්නට ලැබෙන්නේ. එකනෙකට ආවසාධන ලද ගොඩනැගිලිවලින් යුොත් පැරණි නඟරයේ පසකින් දිස්වේ. නටබුන්නෝ විට්බි දේවස්ථානය නගරයට ඉස්මත්තෙන්ය. මෙම රමණීය පුරාණ දේවස්ථානයේ කවුලුවකින් සුදුපාට ඇඳගත් ඉශ්‍රියකගේ අවතාරයක් විස්වන බවක් නග්‍රවාසෙන් අතර ප්‍රචලිතය මෙම දෙව්මැදුරටත් නගරටත් අතර ඇති මීසමේ නව දෙව්මැදුරසල සොහොන් විමකි සෑම තැනම සොහොන්කොත් දක්නට ලැබේ නගරේට ඉහලින් පිහිටිමේ රමණී ස්ථානයේ සිට වරායත් ඒ අවට ප්‍රදේශයත් ලස්සන්ට පෙනේ මුොහුඳ දෙසට බැවුම්ම ඇති මෙම මිනීපිට්ටනයේ සමහර මිනීවලවල් මුහොඳට සේතිී ගොස් ඇත සමහර සොහොන්කොත් වට අතුරාඇති ගල්තලාවන් පහත වැලිතලාව දක්වා පැතිර ඇත සක්මන් මාර්ගවලින් හා බංකුවලින් අලංකාරවී ඇති වෙම දේවස්ථාන සුසාන භූමියහි විවේකසුවය ලබාගැනීම සඳහා රැස්වන්නෝ බොහෝ වෙතිී. මාදැන්ම සටහන් පොතු ලියන්නේ මාසල වාඩිවී සිටි මහළු පුරුෂීන්ගේ කතාබහට ඇහුංකන් දෙෙන ගමන්‍ය. වරායේ ඇත්තට සාදා ඇති කළුගල් බැම්ම කෙලවර ප්‍රධීපාගාරයක්. ඒ වටා සවිමත් බැම්මකි. එතැන් පටන් නිරාගොස් ඇති දියකඩන බැම්මේ ඇතුළට නැමීඇති කොටසේ කෙලවරද ප්‍රධීපාගාරයක් ඇත. වරයෙන් සැතපුමකට ඔප්පෙන් දියෙන් උඩට මතුවී ඇති தල් பரවැටியக்க அக நங்குரம் இப்பயாාවக்க සවිக்கර තිබன சீනුව தද சுலහමනවිට දුක්மசுනාந்தයක් උපதවයි. முහதமத அතரமංவன நௌக்காவலட்டது. මේ சீනුවය හண்ட ඇසෙනබවට කටකතාවක් පතිර පවත්னா හேன் மாலங்க වාடிවී සිටින මலுමිනිසාගෙන් மேகන விමசிய යුතුය. தමාට අවளறுදු சீயකට கிட்டுුව අයිசக்கத்தை සිතාසිටින நேමහල්லா தමා, ඉස්සර ග්‍රීන්ලන් මසුන්මරණ යාත්‍රාපෙළක නාවිකයකුව සිටි පව පවසයි. සුදුපාට ඉස්ට්‍රී අවතාරය ගැන හෝ මුොහුන්දේ ඇතටඇසන සීඩුවේ හඬ ගැන හෝ ඔහු විශ්වාස නොකරත්. බොහෝ දෙනා ඒ විශ්වාසය එල්බ සිටන බව ඔහු පිළිගනේ. තමාගේ මිනිබිරී තේලඇස්තිකරගෙන බලාන සිතිිති කියා ඔහු පඩිපෙල බැසල් නගරේ දෙසට පානගීය සිය මව සමග ගමනගිය ලුසී ආපසු එන්න වෙලාව හරි දැන් මම දැන් මෙතනින් පිටවෙමි අගෝස්තු එක වැනිදා මීට පෑකට පෙර ලුසී සමග මම සුපුරුදු ස්ථානයට පැමිණියනි. මගේ මහලු මිත්‍රයා සිය සගයන් දෙදනා සමග අපට ලංවී කල පිළිසඳර කතා නිසා අපි දෙදෙන මහත් ආශ්වාදයක් ලැබ එම දිග සුදුගෝමක් කැඳගත් ලුසී පෙනුමෙන් ලස්සන වූවා පමණක් නොව ප්‍රියතෙපුලෙන් සහ නිරහංකාර පැවතුමෙන් මහල්ලන් තිදිනාගේද සිද්ධිනා ගත්තාය. ඇය පිනවීමට මෙ මාමිත්‍ර වයස්කත පුද්ගලයා මිත්‍යාකතා ගැන විමසුණු ලැබ තීර්ක දේශනයක් පවත්වන්නට විය. අනුවන මිනිසුන්ගේ බෞබූතා දහස්හ පුහු ආටෝපයන් ඔොහුගේ දැඩි විවේශනයට ලක්්‍රිය. ගතානුගතික මතයන්ට හේ නිර්දේ ලෙස පාහර දුන්නේය මිනී වලවල්මත සාදාඇති සොහොන් කොත්තා අනේකවිද සිහිවටනයන් පෙන්වමින් ඒවා නිකම්මනිකන් පුහු දේවල්ලෙස සඳහන් කළ ඔහු දුර්වල සිද්ධස්ථානයන් මිත්‍යාලෙස අදහන පරණ හනිමිටිකාරයන් හෙලා දැක්කේය අවුරුදු ගණනක් මහසාගරයේ සැරිසරාලත් අත්දකීම් විස්තර් කළ ඔහු මහ සමුදුරට බිලිවී ඇටසකිල්ලක මාත්‍රයක්වත් ඉත්‍ර නොකළ අය වෙනුවෙන් ගොඩබිමීතිවෙන සොහොන්කොත් විහිළුවක් ලෙස දිටියය. නමුත්මීගියය වෙනුවෙන් පෞුලේඥාතීන්ගේ ගෞරව පුදකිරීමක් මේ සිහිවටනවලින් දක්වන්නේ මම හරස්වීමී. කෙහෙම් මල අන්නාර සහොන්කොත බලන්න. ඔහු අපගේ දෙපාසලෝ ගල්පූරුවකට අතදික්කලේය. අකරු අනිත්පැත්තට හැරී තිබුණු පූරුව කියවීමට මට බැරිවුවද ලේට ආකර තිබූ බංකූමත වාඩවියුන් ලුසී පාතට නැමේ ඒ කියවන්නට විය. පුතා වෙනුවෙන් මව ඉදිකල සිහිවටනයක් නෙමේ වැස්සන වචන ටික. දෙන්නා කොච්චර ආදරෙෙන් ඉටියද කියේරා මේකෙන්ම පේනවා. ලුසිී කියීවාය. ආන්න එක තමා විහිළුව. ජීවත්වෙන්නකම්. අම්මයි පුතයි අනකොටා ගත්තා. කොච්චර හරි පුතාහොළුවට වෙඩතියාගෙනයි ගල් පර්වතෙන් පාලට ඇඩවැටුනේ. එයා සියව්දිවි නසාගත්තේ අම්මට ඉංශුවරස්මුදල නොලවෙෙන්න්න. එච්චරම්මට වෛරයි නමුත් ඒේ ියලතියෙන්නේ සදාදරණීය කියල වැඩක්නෑ. එයා පරලොවෙයිදං ආපහුආාවොත් අම්ම තමන්ගේ ඇඟවුඩ පටවපු ගල්පෝරුව පෙරලලා දමාවි. මංහෙනම් මේ වාඩිවෙලායින්නේ? සිය පනනසාගත් මිනිහෙකුගේ මිනීවල උඩ මේකනේ මගේ ප්‍රියත මාසනය ලුසී කීවාය නෑ මේ වගේ ලස්සන නෝන කෙනෙක් තමන්ගේ උක්කුලේ වාඩිවෙලා ඉන්නවා කියලා එයා සතුටු වේවි. නෝනට කරදරයක් වෙන එකක් නෑ මොමෝඔය සීට්ටිකූඩ පොසුගිය අවුරුදු විසිගානක් වාඩියෝනක් මට මොකවත් තුනේනෑ මට වෙලාාගියා. මයියනවා ඔවුන් පිටවීගිය පසු වාඩිවියූන් ගල්පූරුව මත්තම இந்த ලුසීද මමද නොයෙදේ ගැන කතා කළෙමු ආතර් ගැනත් තමන්ගේ විවාහයේ ගැනත් ලුසීගෙන් පැවසෙන විට මාසකින් ජොනතැන්ගෙන් කිසිදුආරංචයක් නොලබ සිටි මගේ හිතට දුකක් ඇතිවිය. එදිනම ජොනතැන්ගෙන් ලිවුමක් අදත්නෑ. කනසල්ලට පත් මම තනියම සහොන් පිටියට පැමිණියමි. ඔබේලාව රාත්‍රී නමය නාද තුනි නගරය පහන්නේලියෙන් බැබලේ නග්‍රවාසින් නිශාකත පිළිගන්නා අයුරු මට පෙනේ සත්තු ලැගුම්ගන්නා ස්ථාන සොයා ඇදති නැව් තටාකේ දෙසින් ර්ෑන්ඩ් වාදනයක් ඇසේ ඇත වීදි කොනක ගැලවීමේ හමුදාවේ රැස්වීමකි මම තනියම මෙම ගල්පූරුවමත වාඩිවී සිටිමි මගේ ජොනතැන් කොහේ ඇත්ත ඔහු දැන් මාසමග සිටිීනම් දොස්තර සේවත්ගේ දිනපොත ජෝනි පස්වැනිදා. රන්ෆීල්ගේ මානසිගෙරෝගේ ගැන මම ක්‍රමාණුකූලව කරුණු හදාරමි ආත්මාර්ථකාමීත්වය ගුප්ත ස්ොභාවේහා අරමුණයන ත්‍රිවිද ලක්‍ෂණියන් කැපී පෙනී තිරිසන් සතුන් කෙරහි විශේෂ උනන්දුව කොහුද තිබබේ. අස්සාභාවික ලෙස නපුරු අදහස් හෝට ඇත, හුගේ අලුත්ම විනෝදාංශය මැස්සන් අල්ලා එකතු කිරීමය ඒ ගැන මා ප්‍රශ්න කළ විට දවස්තුනක් මට කල් දෙන්න ඊට පසේමං විසිකල්ල දාන්නං යැයි ඔහු ශාන්තව පැවසීය ජූනි දහට වැනිදා රෙන්ෆිල් දැන් මකළුවන් එකතු කරයි තමන්ට ලැබෙන ආහාර පංගුවෙන් කොටසක් කාබරේ පුරා විසරුවා හැර ගෙන්වාගන්නා මැස්සන් ඔහුදැන් පෙට්ටියකට එකතු කර ඇති මක්කුළුවන්ට ගොදුරු කරයි එක වැනිදා ඔහුගේ මකුළු සෙල්ලම නතර කරන මෙන් මා ඉල්ලා සිටි කල දුකටපත්තොහු ඔවුන්ට පිටුදැකීම සඳහා දිනතුනක කාලයක් ඉල්ලා සිටියේ දුක්මසුවය. මෙවිටම කුණුමාංශයක් ගිල මහත්තුූ තඩි මැස්සක කාම්බරේයට පියම්බාආ විට ඇගිලි තුඩින් ඌූ අල්ලාගා ත්‍රෙන් ෆිල්ඩ වූ කටේදමාගෙන කෑවේය. මම ඔහුට දොස් පවරන්නට වූුවමි ඔහු පෝෂජනක ආහාරයක් වශයෙන් එහි ඇති අගේ මට පහදා දෙන්නට විය ඔහු එකතුකරන මැත්සන්ට හා මකුළුවන්ට සිදුවනදේ මා සෝදිසිමත්විය යුතුය ඔහුළඟ සටහන් පුතක් ඇත එහි ගණන්න එකතු කර ඇත කුඩා අංක එකතුයි ලොකු ඉලක්කම්වලට ආවිට එම උත්තර යලිත් එකතුකර ඇත ඕගේ මනසේ පරපතල ගැටළුවක් ඇතිපව පෙනේ. ජූලි ඇටවැනිදා ඔහුගේ වෙනස්වීම්වෙල තරම දැනගැන්ම සඳහා එක දවසකට මම මගේ රෝගයා බලන්නට නොගියමි ඔහුදැන් වීකුරල්ලෙකු ඇතිකරයි. මකළුවන්ගෙන් බොහොමයක් දක්නට නැත. ඉතිරිවෙඉන්නා එවුන් මැස්සන් නිසා තරව ඇත. ජූලි දහනමවැනිදා. මගේ මිත්‍රයා දැන් වීකුරුල්ලන් ගණනාවක්ම එකතුකරගෙන සිටේ. මැස්සන්නා මකළුවන් දක්නට නැත මහුගේ කාම්බරේට වන් කල ඔහු නකුට මුඩද ගසාගත් බල්ලකුසේ යටහත් පහත්වී උදෞ්වකිල්ලා සිටියේය. මට හොඳ බලල් පැටියේ කොයල දෙන්නකෝ ඩොක්. මං වූට හොඳට කන්නදීලා හදාගන්න. ඇයි තඩි බලලෙක් ීට වැඩිය නරකද ඔහුගේ වර්ධනවේකය ගැන දන්නා මම ඇසනිි. චා! මරුණේ ඔහු උදම්විය මං පැටිය කිල්ලුවේ සර්ගෙන් ලොකුව එකෙක් නොලබේ කියලා හිතාගෙන ඔහුගේ ඉල්දීම ඉටු කිරීමට තැම්ම නොහැකි බව ප්‍රකාශ කරත්ම මාරාවේශ වූ බැල්මක් ඔහුගේ මුහුණට ආරූඩ විය. ආක්‍රමණශීලි රුදුරු බැල්මක් ඔහු මාාවත හෙළිය ඔහු ටැත්තේ ප්‍රාණගාත පිස්සුවකි. මම වඩාත් පරිසම්විය යුතු වෙමි. රාත්‍රී දායට මාහුගේ කාම්රය ඇතුළට අක්කල විජුරකිනා කිකිලියක සේ මුල්ලකට වී සිටි ඔහු මාාවත දිවාවොත් බලල් පැටියකු ඉල්ලා කන්නලව කරන්නට වූයේ තමාගේ ගැලවීම ඇත්තේ ඒමත පමණක්කැයි අවධාරණය කරමිනි මගෙන් ප්‍රතිචාරයත් නොලක් කල ඔහු මුල්ලකට වී ඇගිලි හපන්නට විය. ජූනි විසිවැනිදා. මා සාත්තු සේවකයාටද පෙර රෙන්න්ෆිල්කේ කාම්බරේට ගියවිට දක්මට ලැබුණේ පොඩිපහේ ඊීතයත්ත ගයමින් සොම්නසින් පිරි මුහුණින් යුතුව ඔහු මැස්සන්න්නැල්ලීම සඳහා සීනිසිංින් සිටින අන්දමය. මේකුරුල්ලන් දක්නට නැත්තේ මන්දයි මාහුගෙන් විමසූ විට හුගේ පිළිතුර වූයේ උන් ඉගල්ලිලා ගියා කියාය එහෙත් තුන්ගේ පිහාටු කාම්බරයේ විසිරී තිබුණි ඔහුගේ කොට්ටයේ ලේපැල්මක්ද විය පෙරවරු එක්කොළහට මේ දැන් මගේ කාම්බරේටා සාත්තු සේවකයා රෙන්ෆීර් ලෙඩවී සිටින බවත් මේ දැන් ඔහු කුරුළු පිහාටු කිහිපයක්ම වමනය කළ බවත් දැන්වීය. පස්සවරුවෙෙ කොළහට බෙහෙත්තිී රෙන්ෆිල් නිදිකළ මම ඔහුගේ සටහන් පොතු පිරික්සිීමි මගේ නිගමනය හරිය ඔහුට අශ්‍යවඇත්තේ අනුක්‍රමණෙන් ප්‍රාණීන් වැඩිගණනක් බුදු කරන්නටය ඔහු මැස්සන් ගණනාවක් මකුළුවන්ට ගොදුරු කර උන් වේකුරුල්වන්ට ගොදුරු කළේය ඔහුට වලලකු අවශ්‍ය වූයේ වේකුරුල්ලන් ගොදුරු කිරීමටය ඔහගේ ඊළගේ ඉලක්කේ කුමත්ද හු කොපමන ප්‍රාණීන් ගණනකින් මිනිස් ප්‍රාණයක අගේ මනීවිද ඔහු ඉතාමත් නිවැරදිව ගණන්හිලව හදා ඇත ඔහු අදා අළුත්වාර්ථාවක් තබා ඇත අපි දවසින්දවස වෙනස්වවෙමු ඒත් ලුසී මට ඔබ අමතක කළ නොහැකිය ඔබේ සතුට ආතරුගේ සතුට වන බැවින් මට ඔහු සමඟ අමනාපවිය නොහැකිය මම දිගටම වැඩකරමි 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 එය මට සාහනයක මගේ රෝගයා මෙන් මටද එකම අරමුණක් ඇත්නම් වෙහෙස නොබලා මට වැඩකළ හැකිය. මීනා මරේගේ දිනසටාන් පොත ජූලි විසිහාය වැනිදා. ජොනතන් ගැන මට මහත් බයක්කා දුකක් ඇතිවේ. මා කොතරම් බලාපොරොත්වයෙන් සිටියද ඔහුගෙන් කිසිම තොරතුරක් නැත. හොකින්ස් මහත්තා තමාට ජොනතන්ගේෙන් ලපුුණු ලිපියක් මට ඒවා ඇත. රැකිවුලා මන්දිරේනම් ස්ථානයක සිට ඒවා ඇති මෙම ලිපිය. පේලියකට වලඩා දිග නැත්ත. එහි සඳාන්නව ඇත්තේ තමා ගෙදරීමට සූදානම්භග පමණි මෙය ජොනතන් විසිම ලියන ලක්දයි මට හිතන්නට බැරිය. ලුසී ගැනද මට දුකක් ඇතිවේ. ඇයට ආයෙත් නින්දෙන් නැවදීමේ පරණ පුරද්ද මතුවී ඇත. මේ ගැන ඇගේමුවන, වෙෙස්ටෙරා මහත්මියගෙන් දැනගත් පසු අප දෙන්නා නිදාගන්න කාම්බරයේ යතර දැමීම මගේ වගකීමවේ. නින්දෙන් ඇවදීමට පුරුදු අය වහලවල් උඩත් කඳු බැවුම් අයිනෙත් ඇවිද හදිස්සියෙන් අවදිවී මහා හඬදී ඇදවැටන බව ලුසීගේමාව අසා ඇත. ලුසීගේපයා නින් දෙෙන්ම ඇඳෙන් බැස ඇඳ පළඳගෙන ඇවිදීමට පුරුදුව සිටි සැටි ඇය මට පවසා ඇත තැංඔහු ජීවතුන් නතර නැත්ත. ලුසේ ළඟදීම විවාහවීමටද සූදානම් වෙයි මට ජොනතන් ගැන මතක්වෙයි. ගොඩල්මින් සාමිකේ එකම පුත්‍රාවන ආතර්, හෝම්ව් සියපිය පුරුදුසුවයෙන් පසුනොවන බැවින් ඔහුහා නගරේ නතරව සිටියද ඉඩලද වහාම මෙහියනු ඇත. ඔහු දේවමන්දිරයේ සොහොන් පිටිය කර කැඳවාගෙන ගොස්. විප්ப்பிිනඟරයේ සිරිය පெෙන්වීමට ඇ පුළකුලාා බලා සිටින්නේය. ජූලි විසිහත්වැනිදා. ජොනතන් ගැන තාම ආරංචයක් නැත. ලුසි මේදිනවල වඩ වඩත් නින්දේ නැවිදී ඇ එසේ හැසිරෙන හැමවස්ථාවකම මමද අවදි වෙමේ මේමගේ ශරීර සෞඛයටද හොඳ නැත. ලුසි සුවෙන් සිටි ආතල්ගේ පියාගේ අසනීපය තරම බර පතලය. එනිසා ඔවුට නිතරම ලුස හමුවීමට එන්න විදිහක් නැත. අගෝස්තු තුන් වෙනිදා. තවත් සතියක් ගැතවිය හොකන්ස් මහතාට හෝ මට හෝ ජොනතන්ගෙන් කිසිදු ආරංචියක් නැත ඔහුගෙන් ලැබුණු අර එක් පේලියෙන් මා ලබාගත්තේ සතුටක් නොවේ එය ඔෝුගේ අත්තකුරුවද එය සෝත්සාහෙන් ලියනලද්දක් නොවේයයි මට සිතේ. පසුගිය සතියේ ලුසි මින්දෙන් නැවිත්තේ මඳ වශයනිි ඒෙත්තැන් නෑ අමුතුම කල්පනාවක වැටීමට පුරුදුව සිටි. මට මේ තේරුම්ගත නොහැකිය ඇ නිදා සිටින විටද මාදෙසම නෙත්හෙලාගෙන සිටි ඇ දොරැරීමට තැත්කර ඒ අතුරුලා ඇතිබැවින් ඒ සොයමින් කාමරේ සැරිසරයි. අගොස්තු හයවැනිදා තවත් දවස්තුනක් ජොනතැන්ගෙන් කිසිදු තොරතුරක් නැත සැකදැන් වට හැරීයයි ඔහු සිටින තැන දන්නේ නම් ඔහු සොයාගෙන යාමට වුවද මම මැලි නොවෙමි ඒත් කිසිවෙක්කෝ ඔහු ගැන කිසිත් නොදනිතිී. ඉවසීමෙන් සැනසීම ලබා ගැනීමට මම යාච්නා කරමි. ලුසී පෙරට වඩා නින්ந்தින් තැතිගන්නා සුළුය. ඊ.යේ රාත්‍රී කාලගුණே අයහපත්්‍රිය වසුන්මරන්නන්ගේ අදහස ඒ කුණටුවක පෙරනිමිති බවයි ගන වලක්க்குලින් සූර්යා ආවණේවී ඇති බැවි කෙටලන්ස් ප්‍රදේශය පුරාම දැඩි මන්දාාරම් ගතියක් දක්නට ඇත. නිල් තැනහර අන් සැමදේ ු පැහැ ගැන්වී ඇත. මුදු රලි පெෙනபுුபுළු නகමින් வරලසිපගනී. ඈතත් සිத்திச்சය නොපෙනෙන සේමீදුම් පට පහත්වී විසිරී ඇත. வලා குුළු විධාවතාරමෙන් ගන කළுහඩමවා පாய். සමුද්‍රයෝධින් හමන සුலங்க සමග නැගයනන හඬ මත්තු විනාශයක් හண்டගා කියන්නාක් වැන්න. ගස්කොලන් පின்ன்னෙන් வரව மලානික වී ඇත. මසුනැල්ලීමට ඈත තිියඹට ගිය බෝට්ටු සීග්‍රන් වරාය කලාා ඇදේ මාමිත්‍ර ස්වේල්ස් මහතා තොප්පිය ගලව මාලඟට එනැහැතියෙන් ලොකු කතාවකට ලෑස්තවී ඇතිබව පෙනේ මිසීට පොඩි වචනයක් කියන්න තියනවා කියා ඔහු මාල්ලගින්ම වාඩි විය ඔහු කළඹුණු ස්ොභාවයකින් පසුවෙයි මොකක්ද මම ඔහුගේ අතල්ලා ගතිමි මට හරි බයයිමිස අඩ සුමානෙකට විත්තර ඉස්සර ං ඔය මැරිච්චේවුන් ගැනයි සොහොන් කොත් ගැනයි එකඒ එක විකඩං කතා කරලා නෝනට අනශ්‍ය විදදියට බයක් ඇතිකරාද කියලා මංකියපු දේවල් අමතක කරන්න මිසී අපි මේ නාකි ගොඩ පයයි වලපයයි අපට ඕන දෙයක් මිසීට දෙවියන්ගේ පිහිටයි මන්නම් මැරෙන්න බයක් නෑ මදෑ අවුරුදු සීයක්ම හිටියා මාරයා දැන් මගේ අත්තළඟ ඔහු වඩන්නට විය නෑ මටද දුකක් ඇතිවිය ආදුවේ උඹමට ආදරෙ. මටේක සැනසීමක් මම් මරෙන්න්න බයනෑ ජීවිතය නවා තැන ස්ථීරදේතමා மරණය மாරයාමන්ලඟට ඉක්මනින් එනවා. මේ මුහந்த ටඩින් එෙන හුළඟත් එ එවා බලන්න බලන්න මේ හුළඟට එහායින් මට மாරයාගේ ගඳ දැනෙනවා. ස්වාමි දරවානනே මගේ වාරයාාවම මට හොඳින් උත්තර දෙන්න සලස්වන්න. යයි දොඩමலුවූ ඔහු தொොපියගලව දෑත් ොසවා ධනගසායි ආත්ඥා කරන්නට විය. ඉන් පසු නැගී සිටි ඔහු මගේ අතයිබ ආචාරකොට මගෙන් සමුගෙන සොහොම්පිතියෙන් නික්ම ගියේය. ඔහු කීදයින් මම කැළඹීමට පත්වේමි. වෙරල මුරකරන්නා සිය දුරදක්නාා කන්නාඩිය අතතිව மாවෙත අවුත් පුරුදු පරිදි මාහා කතාවට වැටෙන්නේ වී නමුදූ. ඔහුගේනෙත් එල්ලවී තිබුණේ ඈත මුහුන්දේ පාවෙන නෞකාවක් දෙසය. අරනැව ට හරියට අඳුරාගන්න බෑ රෘසියානු එකක් වගේ පේන්නේ නමුත් බොහොම බයානක විදිහටයි පැත්තෙන්නේ කුහාට යනෝදෝ කියලා දන්නේ නැතුව වගේ කුණාටුව එන බව දැනගෙන තියෙනවා ඒවුනාට උත්තුරට යන්නද නැත්නම් මේ වරායට ගන්නද කියලා දෙගිඩියාවකෙන් වගේ අර බලන්න නැව පදවන්නේ පුදුම විදිහකටනේ මොකද මේ අකාට වෙලා තියෙන්නේ හරියට හරවගන්න බැරිද උලං වදිනවදින විදියට හැරෙනවා. කෝකට උනත් හෙට මේ වෙලාව වෙනකුට දැනගන්න පුළුවන් වේවිනේ. ඔහු තමාටම කතාකර ගනිමින් දුරදක්නේ තුළින් බලන්නට විය.